ග්‍රැමෆෝන් යුගය ගැන කතා කරනවා නම් ග්‍රැමෆෝන් යුගය ප්‍රධාන වශයෙන් යුගයන් තුනකට බෙදා වෙන් කරන්නට පුළුවන්. ඒ මුල් යුගය, දෙවන යුගය හා ස්වාධීන තනි යුගය. මුල් යුගයේදී ගීත නිර්මාණය වුණේ ඉන්දියානු තනුවලට අපේ සිංහල වචන භාවිතා කරමින්. එවැනි ගීතයක් තමයි නෙළුම්විල ආරම්භයේදී අපි ඇහුවේ. දෙවන යුගයේදී ගීත නිර්මාණය වුණේ ඉන්දියානු තනු ආශ්‍රයෙන් විවිධ සංගීත ශෛලීන් ආශ්‍රයෙන් ඒවා අනුකරණය කරමින් ගීත නිර්මාණය වීම. අපි එහෙනම් රාගධාරී සංගීතය ආශ්‍රයෙන් නිර්මාණය වුණු බොහොම අපූර්ව ග්‍රැමෆෝන් ගීතයක් අහලිමු. Yeah.
ග්‍රැමෆෝන් යුගයේදී නිර්මාණය වුණ තවත් බොහොම අපූරු ගීත ගණනාවක්ම තියෙන රසවින්දින්න. නමුත් ඊට කලින් පුංචි විරාමයක් ගන්න.